ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ දවස්වල ඉන්දියා කණ්ඩායම එක්ක තරගාවලියකට ශ්‍රී ලංකාවේදී සහභාගි වෙනවා. ඉන්දියා කණ්ඩායම කියන්නේ ආසියාවේ හොඳම කාන්තා කණ්ඩායම කියලා තමයි පිළිගැනෙන්නේ. ඉතින් ඉන්දියාව හමුවේ තරගයක් ජයග්‍රහණය කරන එක ලොකු ජයක්. තරග තුනකින් සමන්විත තරගාවලිය අපි 2-1 විදිහට පරාද වුණත් තුන්වෙනි තරගයේ ජයග්‍රහණය කලින් ලැබූ පරාජයන් දෙක අමතක කරන්න සමත් වෙන තරම් ජයග්‍රහණයක්. පළවෙනි තරග දෙකෙන් අපි පරාදුනේ පොඩි පොඩි අඩුපාඩු නිසා. හැබැයි තුන්වෙනි තරගයේදී අපේ කණ්ඩායම හෂාන් තිලකරත්නගේ ගුරුහරුකම් එක්ක ඒ ගොඩක් අඩුපාඩු හදා ගන්න සමත් වෙනවා. තරගයේ මුලින් පන්දුවට පහර දුන්නු ඉන්දියා කණ්ඩායම පන්දුවාර 20දී ලකුණු 138ක් ලබා ගන්න සමත් වෙනවා. ඉන්දියා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගන්නේ ඉන්දියා කණ්ඩායමේ නායිකාව විදිහට තරගාවලිය පුරා සාර්ථක වුණු හර්මන්ප්‍රීට් කෞර්. හර්මන්ප්‍රීට් ලකුණු 39ක් ලබා ගනිද්දී සුරංගිකා, අමා, ඉනෝකා, ඖෂධි අතරේ කඩුල්ල බැගින් බෙදිලා යනවා. ලකුණු 139 ඉලක්කය හඹා යන එන ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ ජයග්‍රහණය කරන්නේ පන්දුවාර 3ක් ඉතිරිව තියෙද්දී කඩුලු 3ක් විතරක් දැවි ගිහින්. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයට අරගෙන යන චමරි අතපත් වූ නොදෙවි ලකුණු 80ක් ලබා ගන්නේ පන්දු 48කට මුහුණ දීලා 4 පහර 14කුත් 6 පහරකුත් එක්ක. චමරිට හොඳ සහයක් දෙන නිලක්ෂිද සිල්වා ලකුණු 30ක් පන්දු 28කදී ලබා ගන්න සමත් වෙනවා. ඒ වගේම තුන්වෙනි කඩුල්ලට වාර්තාගත ලකුණු 77ක සම්බන්ධතාවයක් පවත්වන්නත් සමත් වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමක් මව්බිමේදී ඉන්දියා කණ්ඩායමක් පරාජයට පත් කළ පළවෙනි අවස්ථාව විදිහට තමයි මේ අවස්ථාව වාර්තාගත වෙන්නේ. තරගාවලිය පුරා සුපිරි දක්ෂතා පෙන්වපු ඉන්දියා කාන්තා කණ්ඩායමේ නායක හර්මන්ප්‍රීට් කෞර් තරගාවලියේ වීරයා බවට පත් වෙද්දී තුන්වෙනි තරගයේ සම්පූර්ණයෙන්ම තමන්ගේ පාලනයට ගත්ත ශ්‍රී ලංකා නායිකා චමරි අතපත් වූ අවසන් තරගයේ වීරයා බවට පත් වෙනවා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම්දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.